මිනිමලිසම් ගැන අහලා ඇතිනේ. ජීවිතය ටිකක් සිම්පලිෆයි කරගන්න හැටි ගැන. අපේ හිත විතරක් නෙමෙයි සැනසිලිදායක ජීවිතයකට අපි ජීවත් වන ආකාරය, ගෙදර වටපිටාව, අපි ළඟ තියාගෙන ඉන්න දේවල් ටිකක් සරල කරගෙන ජීවත් වෙන එක තමයි කෙටියෙන්ම කියනවා නම් මිනිමලිසම් කියන්නේ. මම හිතුවා අපේ බියුටි ඇන් බ්‍රෑන්ඩ්ස් ගැන කතා කරන අතරෙදිම මිනිමලිසම් ගැන වීඩියෝ සීරීස් එකකුත් කරන්න. වෙල්කම් ටු මදු ටොක්ස්. සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන චැනල් එකට, ඒ වගේම ෆේස්බුක් ඇන්ඩ් ඉන්ස්ටග්‍රෑම් හරහත් මදු ටොක්ස් කමියුනිටි එකත් එක්ක එකතු වෙන්න. සමහර විට මිනිමලිසම් සංකල්පය නැත්නම් බොහොම සරල දිවි පැවැත්ම හැමෝටම ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක මම වරදක් විදිහට දකින්නේ නැහැ. නමුත් සමහර අයට පාට පාට ඇඳුම්, ගොඩක් බාල තත්ත්වයේ ඇඳුම් ගොඩ ගහ ගන්නවා වෙනුවට ඕනම ඇඳුමක් එක මැච් කරන්න පුළුවන්. මූලික පාටවල් වලින් ඉහළ ක්වාලිටි එකේ ඇඳුමක් දෙකක් අවශ්‍ය විදිහට කල් තියා ගන්න පුළුවන් විදිහට ගැනීම වඩාත් ගැළපෙනවා වෙන්න පුළුවන්. ඇත්තටම ඇඳුම් විතරක් නෙමෙයි, ගෙයක් අලංකාර කරනකොට වුණත් සමහරු කැමති ගොඩක් දේවල් පරණ අලුත් පාට පාට නොගැලපෙන දේ වුණත් ඔහේ ඔක්කොම එකට ප්‍රදර්ශනයක් වගේ ගිය ඇතුළේ තියාගන්න. ඒ වගේම තවත් සමහර කැමති වෙන්න පුළුවන් අවශ්‍යම ගෘහ භාණ්ඩ විතරක් තියාගෙන නිවසේ වාතාශ්‍රය හොඳට ගලාගෙන යන විදිහට, සංසරණය වෙන විදිහට අඩුවෙන් ෆර්නිෂ් කරලා බොහොම සරල විදිහට ජීවත් වෙන්න. ඉතින් මිනිමලිසම් කියන එක ජීවිතයේ ගොඩක් පැතිවලට අදාළ කරගන්න පුළුවන්, ගතටත් සිතටත් දෙකටම සහනයක් දෙන විදිහට. ඒ වගේම කාලයත් මුදලුත් ඉතිරි කරගන්න පුළුවන් මිනිමලිසම් හරියට හුරු වුණොත්. ඔගොලු දැකලා ඇති සමහර ප්‍රොමිනන්ට් චරිත ලෝකේ ඉන්න ස්ටීව් ජොබ්ස්, මාර්ක් සකර්බර්ග් වගේ ඇඳුම් අඳින විදිහ හරිම සරලයි. එක්තරා ඒගොල්ලන්ටම අවේනික යුනිෆෝම් එකක් වගේ විදිහක් තිබුණා මේගොල්ලන්ට. මම හිතන්නේ නැහැ අද නැති වුණත් ස්ටීව් ජොබ්ස් ඉම්පෝර්ටන්ට් ඉවෙන්ට් එකකට යනකොට හෙට අඳින්නේ මොකක්ද කිය කිය පැය ගණන් හිතන්නේ නැති කියලා. සිම්පල් කළු පාර ටී ෂර්ට් එකක් නැත්තම් පුලෝව එකක්, ෂර්ට් එකක්, ටර්ටල් නෙක් එකක් තමයි ඔහු නිතරම ඇන්දේ. මාර්ක් සකර්බර්ග් ෆේස්බුක් ෆවුන්ඩර් බොහොම සිම්පල් ලා පාට බොහෝ විට එකම වගේ න්‍යූන පාටවලින් ටී ෂර්ට්ස් නැත්තම් ෂර්ට්ස්, සිම්පල් ජීන්ස් එක නැත්තම් ඩෙනිම් ජීන්ස් එක තමයි ඇන්දේ. මේ ගැන කතා කරද්දි කැප්සියුල් වෝඩ්‍රෝබ් එක ගැන කියන්න ඕන. කැප්සියුල් වෝඩ්‍රෝබ් එකක් කියන්නේ පාට පාට ලාභ ඇඳුම් කෑලි එක 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 විදිහේ ගොඩක් ඇඳුම් එකතු කරගෙන ගොඩ ගහගන්නේ නැතුව බොහොම හිතාමතා තමන්ගේ පෞද්ගලික ස්ටයිල් එකට ගැලපෙන විදිහට තමන් ප්‍රිය කරන බේසික් නැත්නම් මූලික පාට කිහිපයකින් එකකට එකක් ගැලපිය හැකි ඉතාම උසස් තත්ත්වේ, තමන්ට දැරිය හැකි උසස්ම තත්ත්වේ ඇඳුම් දිග කාලයක් තියාගන්න පුළුවන් ඒවා කිහිපයක්ට පමණක් තමන්ගේ කලෙක්ෂන් එක සීමා කිරීම, නැත්නම් තමන්ගේ අල්මාරිය ඇතුළේ තියෙන ඇඳුම් කලෙක්ෂන් එක සරල කිරීම. ඇඳුම් විතරක් නෙමෙයි සපත්තු, ඇක්සෙසරිස් ඔය ඔක්කොම ඇතුළත්ව බොහොම සරල කලෙක්ෂන් එකක්. ඒ වගේම බොහොම සීමා සහිත ඇඳුම් සපත්තු කුට්ටම් කිහිපයක් පමණක් යොදාගෙන මික්ස් ඇන් මැච් කරලා වැඩිය හිත හිත ඉන්නේ නැතුව එකට ගලපලා අවුට්ෆිට් එකක් හදාගෙන පුළුවන් විදිහට ඇඳුම් ටිකක් පමණක් තියාගෙන අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරලා හැම මාසෙම ඇඳුම් ගන්නේ නැතුව සරල ඇඳුම් ටිකකින් පමණක් ජීවත් වීම. මේකට ඇත්තටම සායවල් දෙක තුනක්, කලිසම් දෙක තුනක්, ටී ෂර්ට්ස් දෙක තුනක්, ඔගොලු සාරි අඳිනවා නම් සාරියක් දෙකක්, ගවුමක් වගේ ඉතාම අඩු සංඛ්‍යාවක් පමණයි අඩංගු වෙන්නේ. සපත්තුත් කුට්ටම් 20ක් 30ක් තියාගන්නේ නැතුව වැඩිම වුණොත් 4ක් 5ක් හැම ඇඳුමකට ගැලපෙන විදිහට තියාගෙන. මිනිමලිසම් ජීවිතයේ වෙනත් පැතිවලට අදාළ කරගන්න පුළුවන් විදි ගැන අපි ඉස්සරහට වෙන වෙනම වීඩියෝස් වල කතා කරමු. ඉතින් මේ සරල ඇඳුම් අල්මාරියක් පවත්වාගෙන යාමේ ප්‍රයෝජනය මොකක්ද? පළවෙනිම දේ තමයි දකින්න කෙනාගේ ඇහැට හරි ප්‍රියයි. පාට පාට කෑලි කෑලි ට්‍රෙන්ඩ් වෙන ස්ටයිල් කලබල ගතියක් මොනවත් නැහැ. බාල වර්ගයේ චීප් ක්වාලිටි ඇඳුමුත් නැහැ. බොහොම සරලයි. පාටවලට කැමති අයට මේ සරල සීමා සහිත වෝඩ්‍රෝබ් එක ඔගොලු කැමති පාටවලින් තියාගන්නත් පුළුවන්. නමුත් පාට 10ක් 15ක් නෙමෙයි. එතකොට ඔගලන්ට අර ඇඳුම් කිහිපයක් පමණක් තියෙනකොට මැච් කරන්න අමාරුයින එක එකට එකක්. ඒ නිසා පාට 3-4ක් වගේ ගැලපෙන පාටවලින් වැඩිම වුණොත්. දෙවනික තමයි ඇඳුම් කලබල නැහැ දකින කෙනාට. අපහාසයට නෙමෙයි, නමුත් ඕගොල්ලොත් සමහර විට දැකලා ඇති සමහර අවුට්ෆිට්ස් දැක්කහම ඇහැට හරි කලබල ගතියක් දැනෙනවා.
අර අපිට හිතන්නේ වැඩි කියලා වගේ අන්න එහෙම. ඇහැට අමාරුයි දකින්න කොටත්. ඉතින් ඒ කලබලකාරී ගති ඉවත් වෙනවා මේ වගේ ලිමිට් කරගත්තාම තමයි කලෙක්ෂන් එක. ඊළඟක තමයි ෆිට් ඇන්ඩ් ක්වොලිටි. අපි මාස්පතා හෝ සතිපතා දැක්ක දැක්ක ඇඳුම් ගන්න පුරුදු වුණාම ගන්නේ බොහොම බාල වර්ගයේ ලේසියෙන් අෆෝඩ් කරන්න පුළුවන් නැත්නම් ලේසියෙන් දරන්න පුළුවන් මිලකට තියෙන ඇඳුම්. මොකද නිතරම ගන්නකොට ගොඩක් එක්ස්පෙන්සිව් ඇඳුම් ගන්න පෙළඹෙන්නේ නැහැනේ. එතකොට ගන්න පෙළඹෙන්නේ මම කිව්වා වගේ ක්වොලිටි එකෙන් ටිකක් අඩු ෆිට් එක ගැන වැඩි තැකීමක් නොකර. හිතන්න ඔබ අවුරුදු එකහමාරකට සැරයක් විතර හොඳ ඇඳුමක් දෙකක් ගන්න තමයි ප්ලෑන් කරන්න කියලා. එතකොට ඔබ ගන්න පෙළඹෙන්නේ අර ඉඳලා හිටලා ගන්න නිසා තමන්ට හොඳටම ෆිට් වෙන, ගොඩක් අවස්ථාවල් වලට ගැළපෙන උසස්ම ක්වොලිටි එක, කියන්නේ කල් තියාගන්න පුළුවන්. ඇයි නිතරම ගන්නේ නැහැනේ? ගොඩක්ම හොඳ පෙනුමක් තියෙන ඇඳුම්, තමන්ට හරියටම ගැළපෙන ඇඳුම්. ඒ වගේම මං කිව්වා වගේ තමන්ට හොඳට ෆිට් වෙන ඇඳුම්. ඉතින් ෆිට් එක ක්වොලිටි එක වුණත් තත්වෙන් උසස් විදිහට තියෙනවා. දකින කෙනෙක්ට වුණත් ඒක නෝට් වෙනවා. අනිත් එක තමයි තමන්ටම ආවේනික ස්ටයිල් එකක් තිබීම. සරල කැප්සියුල් වෝඩ්‍රෝබ් එකකට පුරුදු වුණාම බාල වර්ගයේ ඇඳුම් කඩේක ඇඳුම් විකුණන්න අඳලා තියෙන ඩමි එකක් වගේ පෙනුමක් එන්නේ නැහැ. ඔබ එතකොට අඳින්නේ ඔබටම ආවේනික වුණ බොහොම ලස්සන චාම් ප්‍රියමනාප ක්ලාසික් ස්ටයිල් එකකට. ඒක දකින කෙනාටත් ප්‍රියයි. ඉතින් මම හිතනවා ඔයගලන්ට දැනටමත් මේ කැප්සියුල් වෝඩ්‍රෝබ් එක ගැන හොඳ අයිඩියා එකක් එන්නේ නැති, ඒ වගේම කැමැත්තක් එන්නේ නැති කියලා. ඊළඟ එපිසෝඩ් එකෙන් කතා කරමු කොහොමද එහෙම සරල ඇඳුම් කටලයක් හදාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකට කැමති වුණා නම් ලයික් කරන්න, මේ වීඩියෝ එක ලයික් කළා මට ඒ බව පෙන්නන්න, ඒ වගේම ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න මොනවද මේ ගැන ඔයගලන්ට අහන්න තියෙන ප්‍රශ්න, ඔයගලගේ අදහස් කියලා. ආයිත් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙනකන් wish you a pleasant day and I'll see you soon. Bye.